දාපමු කොහොමද? ජනතාවට ඇසල මහට ඇසල මහට නවත්වන්න නවත්වන්න පොදු දේපල පොදු දේපල ගමහදනවා ගමහදනවා නිලමේ තුමනි නිලමේ තුමනි ජනතාවට ජනතාවට නිලමේ තුමනි බස් නැවතුම මේ දේපල මේ දේපල ජනතාවට ජනතාවට ඇසල මහට ඇසල මහට නවත්වන්න නවත්වන්න පොදු දේපල පොදු දේපල ගමහදනවා ගමහදනවා නිලමේ තුමනි නිලමේ තුමනි ජනතාවට ජනතාවට නිලමේ තුමනි බස් නැවතුම බස් නැවතුම මේ දේපල මේ දේපල ගමහදනවා ගමහදනවා නිලමේ තුමනි නිලමේ තුමනි ජනතාවට ජනතාවට අපි ගමට ඇවිල්ලා අපේ ගමට ඇවිල්ලා ගම කියන්නේ අපි කායේ පොදුදේ මේ පොදුදේ රැකගන්න අපි මේ සියලු දෙනාම දැන් අපිත් එක්ක ගොඩලා ඉන්නවා පළවෙනි වෙඩිමුරේ අපි තිව්වා මේ මාසේ 16 වෙනිදා නිහඬ විරෝධතාවයක් තිව්වා මේ ස්ටෑන්ඩ් එක ඉදිරි පිට ඊට හරස් වෙන්න මේ ශ්‍රී ලංකම ඇතුළු පෞද්ගලික පෞස්ත්‍රත් සංගමය සහ ගම්වාසීන් අපි සියලුම පොතපත වෙන පොතපත රැස්වීමේ අද මේ දේ පෞද්ගලික කරණයෙන් මුදවා ගන්න මේ උමනාව මේ අවස්ථාවේදී ඔබතුමාලා ඉෂ්ට කරලා තියලා තියෙනවා මේ නොයෙකුත් බාධක කම්කටොළු මැද නොයෙකුත් දෝෂාරෝපණ මැද එක්කෙනෙක්වත් මෙතන පසුබහර නැහැ අපිත් එක මේ ලංගම මේ ලංගම සහ පෞද්ගලික මේ ප්‍රවාහන අදාළ මේ දේ ගොඩනගා ගන්න අපි කවුරුත් එකතු වෙමු
මෙතෙක් නිලම්වරු හිටියා මගේ දා සේවා කාලයේ වසර 25ක් මෙතෙක් නිලම්වරු හිටියා කතරගම හිටියද නැද්ද දන්නේ මීට ඉස්සෙල්ලා හිටියා කතරගම දේවාලය සසෙන්ද රාජවක්ස මැතිතුමා ඒ කට්ටිය ශ්‍රී ලංකාවේට හරි පෞද්ගලික අපේ බස් සේවා වන්නට උදව් දුන්නා මිස මේ වගේ කෝටි ගානකට මේ රාජ්‍ය ආයතන මේ පෞද්ගලික ආයතන බවට පත් කරන්න කිසිම නිලම් කෙනෙක් අත පෙව්වේ නැහැ. හැබැයි නිලම්තුමනි අපි ඔබතුමාට කියනවා මේ මහජන දේපළ අත තියන්න එපා. අත තියුවොත් මින් ඉදිරියට දකුණු පළාතමයි සමස්ත ශ්‍රී ලංකාවම මේ වෙනුවෙන් අප ගමනවා කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. අපි කාටවත් බය වෙන්න ඕනේ නැහැ මිත්‍රවරුනි. අපි කාටවත් බය වෙන්න ඕනේ නැහැ. බය වෙලා නම් අර සොහොනේ දෙවල් හදන්නේ නැහැ. මේ ශ්‍රී ලංකම ඩිපේක යා එකතු වෙලා මේ අපේ ළමයින්ගේ අනාගතය මේ බේර ගන්න හදන්නේ. ඒ නිසා ගමයාට අපි අවධානය කරනවා. නිලමෙතුමාගේ ප්‍රශ්නෙන් කියලා තමන්ගේ පුජ්‍යලික ප්‍රශ්නය निराකරණය කරගන්න කියලා මේ දේපළ විකුණන එකට අත්උදව් දෙන්න යන්නේ නැතුව විශේෂයෙන්ම ගෞරවනීය තන්සල්ලල සිටින ගෞරවනීය නායක හමුදුරන් වහන්සේලාට මතක් කරනවා මේ දේපළ රැකගන්න අපේ ගම වෙනුවෙන් උදව් කරන්න. අපේ ගමේ දේපළ අපිට ආරක්ෂා කරලා දෙන්න තමයි මේ සියලුම දෙනා එකතු වෙලා ඉන්නේ. ඒ නිසා විශේෂයෙන් මේ අදහස් දක්වපු ඒ ළංගම ඩිප සේවාවේ නිලධාරියට මේ අවස්ථාවේදී අදහස් දක්වන්නට. ගරු බස්නාගේ නිලමෙතුමනි ඔබතුමා පොදු දේපළට අත තියන්න ලෑස්තිය. ඔබතුමා හිතනවාද ඔබතුමාට බස් නැවතුම්පළ අත්පත් කරගන්න පුළුවන් වෙයි කියලා? ඔබතුමා ව්‍යාපාරිකයෙක්. ඔබතුමා කතරගමට බස්නායක නිලමෙ විදියට ඇවිල්ලා ඔබතුමාගේ දුර කාලයේ වසර 5යි. ඔබතුමා බස්නායක නිලමෙ වෙන්න මහා රුණු මහා කතරගම දේවාලේ. ඔබතුමා කතරගම බාරකාරයා වෙන්න එපා. ඔබතුමා කතරගම දෙවි හාමුදුරුව වෙන්න යන්න එපා. ඔබතුමාට ඒවා කරන්න බෑ. ඔබතුමා ව්‍යාපාරිකයෙක්. ඔබතුමාගේ ව්‍යාපාර වැඩි දියුණු කරගන්න ඔබතුමා බස්නායක නිලමෙ කියන තනතුර ඉදිරියට ගෙනල්ලා කතරගමට රටට සේවාවක් කරනවා කියලා ඔබතුමා කෝටි ප්‍රකෝටි ගානේ මුදල් එක්ස්ප්‍රස් කරනවා. පොදු දේපළ විකුණලා බස් නැවතුම්පළ ඔබතුමා හැදුවා ලක්ෂ 176යි වියදම් කරේ. හැබැයි ඔබතුමා කෝටි ගාන කම්බගරාමේ බස් නැවතුම්පළේ අද තියෙනවා වීඩියෝ පටයක් සමාජ මාධ්‍යයේ යනවා. ධම්මික පෙරේර මහත්මයා කියනවා කෝටි 20ක් කිල්ලුවා කෝටි 17 මාරක් දුන්නා. ඊතවට කෝටි 17 මාරෙන් හදපු බස් නැවතුම්පළ අද නැවත වරක් ආයි විකුණන්න හදනවා කෝටි 200කට. කොහොමද ව්‍යාපාර කටයුතු ඔබතුමාගේ ගණනේ වුණාද? ඔබතුමා තනතුර පාවිච්චි කරලා කතරගම පොදු දේපළ විකුණලා ඔබතුමා මේ කරන ව්‍යාපාරය කරුණා කරලා නතර කරන්න. ඒ වගේම ඔබතුමා පිළිකාරයවලා දන්න ඔබතුමාට කාර්යාලයක් දාලා මුදල් එක්ස්ප්‍රස් කරන්න පුළුවන් වුණා නම් ඔබතුමාට සමාජ මාධ්‍ය හරහා ගිහිල්ලා මුදල් එක්ස්ප්‍රස් කරන්න පුළුවන් වුණා නම් ඔබතුමාට කතරගම රෝහල හදන්න කාර්යාලයක් දාලා සමාජ මාධ්‍ය ගිහිල්ලා ඔබතුමාට පුළුවන් කතරගම රෝහල හදන්න. රෝහල හදන්න ඔබතුමා බස් නැවතුම්පළ විකුණන ඕන. තව දවසකින් කියයි රෝහලේ ලෙඩු ටික විකුණන්න ඕනේ. ඔබතුමා මේ කරන ව්‍යාපාර කටයුත්ත නතර කරන්න. ඔබතුමාට මම කියනවා කිසිසේත්ම මේ බස් නැවතුම්පළේ එක බින්ගඟලක් විකුණන්න දෙන්නේ නැහැ කියලා. මේක එක බින්ගඟලක් හරි ඔබතුමා විකුණුවොත් මගේ මරණය උඩින් යන්නේ කියන එකත් මම කියනවා. මේක එක බින්ගඟලක් ඔබතුමාට පෞචලීකරණය කරන්න දෙන්නේ නැහැ, විකුණන්න දෙන්නේ නැහැ කියලා මම සාතික වෙනවා කියනවා. බස්නායක නිලමෙතුමාගේ තැම්බවට පත් කරගෙන මට දැනට ආරංචි අනුව කිරිවෙහෙර පාරේ කඩයක් දාලා කරන්ට් එකක් දීලා අඩි 20ක් කඩයක් දීලා මේ පහුගිය දවස්වල අවුරුදු 16 20 ජීවත් වෙච්ච මිනිස්සු අයිස්ක්‍රීම් විකුණගෙන ඒ මිනිස්සුන්ගේ පෙට්ටි 4-5ක් පොලිසිය නිලධාරියෙක් විසින් කුඩු කරලා ඒ මිනිස්සු බලාගෙන ඉඳෙද්දී ස්ථානයකට ගෙනහිලා කුඩු කරලා උසාවියේ නඩුවකුත් දැම්මා. නඩුවට රුපියල් 5000ක් දඩ ගැහුවා. අයිසක මිනිසුන්ගේ දේපලට අත තියලා දැන් මේ කට්ටියක් විතරක් මේක වැජබෙන්න හදන්නේ. අවසරයි, මමත් මේ ගමේ දැනුවත් තීරුමක් ඇතුව අවුරුදු 40ක් විතර ජීවත් වෙන පුරවැසියෙක්. අද දින අපේ ගමගේ පුතා හැම කතා අපි කතා කරලා කිව්ව මෙන්න මේ වෙන තත්ත්වයක් තියෙනවා සර්, අද මේ අවස්ථාවට එන්න කියලා. ඉතින් අපි මේ වෙලාවේ කිසිම අරමුණක් නොමැතිව පෞද්ගලික අරමුණක් නොමැතිව
තමයි මේ ස්ථානට සහභාගුණේ. ඒ මොකද කල්පනා කරලා බලන්න දැන් මේ බස් නැවතුම්පොළට තියෙන්නේ අක්කර 2 purchase 39. මම අහන්නේ දැන් මේ බස් නැවතුම්පොළට තව මේ ඉදම මේව විකුණලා මේ කරොත් තව ඉදම ලබා ගන්න කොහෙන්ද? මේක ලොකෝ කරන්න පුළුවන්ද? බෑ. ඒතර අපි දන්නවා කතරගම ඇසළ සමයේ කියන්නේ විශාල පිරිසක් විශාල බස් ප්‍රමාණයක් මේ නගරයට පැමිණෙනවා. ඒ වගේම මම හිතන්නේ දැන් මෙතනින් සෑහෙනපත් වෙන්න බෑනේ. දැන් ඉදිරියේදී දිනුවත් එක්කම හැම ගමකින්ම හැම නගරකින්ම කතරගම බස්යක් එනවා. ඒතර මොනතරම් බස් ප්‍රමාණයක් මේ බස් නැවතුම්පොළට එයිද? ඒව නවත්තන්නේ කොහේද? දැන් අපේ ගමේ සමහර අයගෙන් අපි අහලා බලුවම එහෙම කියන්න එපා මේ ස්පීඩාල හදනවා මේව හදනවා. මං අහන්නේ අටව කඩලා පුටු හදනවා වගේනේ. දැන් මේව විකුණලා ඒක ඇදුවේ කොහොම හරියනවද? ඊව ක්‍රමවේදයක් තියෙනව රටක. ස්පීඩාල හදන්න මේ මේ භූමි විකුණන්න ඕනේ නැහැ. එහෙම නැති මේ රටක් නෙවෙයි මේක. ජනතාවගේ වතු මුදල් අය කරන රටක් නම් පාසල් හදන්න මේ ස්පීඩාල හදන්න තව සංවර්ධන කටයුතු කරන්න ක්‍රමවේද තියෙනවා. ඉතින් මේ භූමිය විකුණලා මේ මේ සංවර්ධනය කරනවා කියන්නේ මොකද්ද? අටව කඩලා පුටු හදනවා වැඩක්. නිසා මේ වඩත් උඩගෙඩි තියෙන පිරිස් ඉන්නවා. නිසා අපි මේ වෙලාවේ කිසිදු පක්ෂ ભેදය, දේශපාලන පොදු මේ මේ පුජ්‍යලි කරුණු පැතක දාලා මෙන්න මේ භූමිය රැකගෙන අපේ අනාගත පරපුරට මේ මේක ලස්සන කරනවා නම් මැදිහත් වෙලා නිලමෙතුමාට පුළුවන් මේ ඉන්න ප්‍රධාන අය ආයතන මැදිහත් වෙලා මේලා මේ බස් නැවතුම්පොළ අලංකාර කරගීමේ වැඩි පිළ ගමට ආදරේ නම් ඒවා අපිට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේව විකුණගෙන යම් යම් යටි මගඩි වැඩි කරනවා නම් ඒවල අපි තාම පිළිකුලෙන් හෙලා දකිනවා. සමම ඉල්ලා සිටිනවා ඔබ ගන්න ක්‍රියාමාර්ගේ හරි මම දැන් මේ හැම කෙනෙම කියනවා ගමෙන් පිට ගම පිට නෙවෙයි අපි කවුරුත් මේ රටේ මිනිස්සු. මේ රටේ දේපල ආරක්ෂා කරන අපේ කවුරුත් වගකීමක්. විශේෂ වැඩිහිටියන්ගේ වගකීමක්. මොකද ඇත්ත අපේ දරුවෝ කියයි ඉදිරියේදී මේ 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 භූමිය මේව තේරම වෙනකන් අපේ සීල දෙනා බලන් හිටියා කියලා. සර් ඔබ දෙමාපිය වශයෙන් වැඩිහිටි වශයෙන් ඒ වගේම හැම දේශ කවුරුත් එකතු වෙලා මේ භූමිය රැකගැනීමේ ව්‍යාපාරයේ තවදුරටත් කරගෙන යමු. පාදේ සභාවක් හැටියට පාදේ සභාවට කර කියාගන්න දෙයක් නැති වෙලා තියෙනවා. රජයේ නිලධාරී නියෝජනය කරන්නේ පාදේ සභාව. ඒ නිසා මේ මිනිස්සුන්ට මේක නවත්තා ගැනීමේ හැකියාවක් නැති වෙයි. කතරගම කිරිවෙහෙර පාරේ නූල් විකුණලා ජීවත් වුණේ. ඒ ජීවිතෙන් අපිව අයින් කරා. හැබැයි කතරගම ඉන්න මාධ්‍යවේදීතුමෙක් දේවප්‍රිය කියලා. එතුමා මොකද කරන්නේ? එතුමගේ ගේවාල නූල් කඩයක් කරගෙන අනිත් අහිංසක මිනිසුන්ගේ නූල් ටික අයින් කරනවා. ටවුන් එකට ගෙනල්ලා දැම්මා. ඒක අයින් කරා. ඇයි දේවාල නූල් ටික අයින් කරන්න බැරි? කතරගම නූල් කඩ තිබුණේ නැහැනේ. දේවාල තිබුණේ මේ නූල් නෙමේ. කඩයක් නෙමේ තිබුණේ. පන්දු දාන්න විතරයි තිබුණේ. ඔය දිගට නූලක් තිබුණා. දිග නූලක් තිබුණා. ගැට හතක් තියෙන. එහෙම නැතුව වෙන නූල් තිබුණා. තනිකර නූල් කඩයක් තියෙනවා දේවප්‍රිය මහත්තයගේ මේ දේවාලේ. ඒක තියාමන අහිංසක පොල් ගෙඩියක් විකුණන මිනිස්සෙයයි මේ පොරි විකුණන මිනිස්සෙයයි මල් ටිකක් විකුණන මිනිස්සෙයයි හිඟා කන මිනිස්සෙයයි හැම කෙනාම අරගෙන යනවා. පොලිසියෙන්ගේ හිල නඩු දාන ඉතින් දේවප්‍රිය මහත්තයත් පුළුවන් මේ වගේ නඩුවක් දාන්න. ඇයි එයාට දාන්න බැරි? ඒ විදිහට පුළුවන් නිලමෙතුමාට එයාව පේන්නේ නැද්ද? නිලමෙතුමාට එයාට නඩුවක් දාන්න බැරි. නිලමෙතුමාට පුළුවන් එහෙනම් දේවාල නූල් විකුණන එකක් නවත්තන්න. අහිංසක මිනිසුන්ගේ දැන් අර කඩියක් දාලා තියෙන අඩි 20ක විතර මේ මොනවාද මැගි නූඩ්ලස් නෙස්ට මෝල් අනම්මනම් අඩි 20ක කඩයක් දාලා තියෙනවා. එතකොට ගමේ අපිට නැත්තම් අයිතියක් මේ මිනිස්සුන්ට මොකක් තියෙන අයිතිය එහෙම විකුණන්නේ. ගමේ පිට මිනිස්සුන්ට කම්පැනි කාර්යයන්ට දෙන්න පුළුවන් ලක්ෂ ගණන් වලට. දුප්පත් මිනිහෙකුට නූලක් විකුණනොත් විතරයිද එතුමට පේන්නේ? දුප්පත් මිනිහෙක් කොහේ හරි පාරක කඩයක් කරොත් විතරයිද පේන්නේ? එතකොට නගරේ කැත නැද්ද? එතකොට මේ දේවාල භූමිය කැත නැද්ද? දේවාල භූමිය කැතයි කියලා අයින් කරලා නූල් විකුණනවයි කියලා. දැන් දේවාල භූමිය කැත නැද්ද? නෙස්ට මෝල් වාහන දාලා තියෙනකොට නෙස්ට මෝල් කඩ මැගි නූඩ්ලස් කඩ දාලා තියෙනකොට දුප්පත් මිනිහට විතරයිද හැමදේම මේ නිලමෙතුමාට ගල් ගහලා එලවන්න ඕන. වලට ඇවිල්ලා අදහස් දක්වලා කතා කරන අපු පුද්ගලයෝ නෙවෙයි. මිනිස්සු වශයෙන් මේ ගමකට මේ මිනිස්සු කරන අපරාධේ සංවර්ධන කටයුතුයි කියලා මිනිස්සු ඔක්කොම මුලා කරලා මේගොල්ලෝ මුළු රටම අඳලා තියෙනවා. මේගොල්ලෝ සංවර්ධන කටයුතු කරනවා දේවාලය අරමුදලින් කියලා. අද දේවාලය අරමුදලින් පින් කැටේ සල්ලි වලින් කියලා තමයි බස් නැවතුම්පොළ මුලින්ම ඉදිකිරීම පටන් ගත්තේ. නමුත් මේ වෙනකොට සමාජ මාධ්‍ය දාලා හරහා ධම්මික පෙරවැරි ව්‍යාපාරික ප්‍රධාන පෙළේ ව්‍යාපාරික විශේෂ ප්‍රකාශයක් කළ දෙනවා කතරගම බස් නැවතුම්පොළට එයාගෙන් මිලියන 20ක් මුදල් ඉල්ලුවයි කියලා. ඊට පස්සේ එයා කියවලු මේක විගණනය කරලා මෙච්චර යන්නේ මේ ප්‍රමාණයක් යන්නේ විගණනයක් කරලා ඔයා කියන්න මට යන වියදම කියලා. ඊට පස්සේ තමයි බස් කිව් 5කට ඒගොල්ලෝ ඇස්ටිමේට් කරලා පස්සේ මේක එයාගේ හිතට සැකයි කියලා බස් කිව් අඩු ගානේ 9ක් විදියට හදන්න කියලා. ඊට පස්සේ ඒ 9ට
හදාගන්න කියලා මම කිව්වයි කියන්නේ. එතන එතුමා කියන එතුමා සල්ලි දුන්නයි කියලා. නමුත් එතුමා කිව්වයි කියලා කියන්නේ එතුමා ව්‍යාපාරිකයෙක් විදිහට ඒකට අවශ්‍ය මූල්‍යම ප්‍රතිපාදන වෙන් කරපු නිසා. ඊට පස්සේ නමුත් ගරු නිලමෙතුමා අපිට මුළු ගමටම කිව්වේ මාධ්‍ය ජාලා ඔස්සේ ඔක්කොම ප්‍රකාශ කරේ මොකද්ද මේ ඔක්කොම පින්කට ආධාරවලින් හම්බ වෙන මුදලින් තමයි මේක කරේ කියලා. හරිද? ඊට පස්සේ මහරගම පිළිකාරෝහල. අපි කැමති පිළිකාරෝහල විතර නෙවෙයි රිජ්ජේ ළමා රෝහල තියෙනවා, මේ කාසල් හොස්පිටල් එක තියෙනවා, ජැපනි මාතාවරුගෙන හැම දෙයකටම උදව් කරාට අපි අකමැත්තක් නැහැ. මොකද වන්දනාවේ පැමිණෙන බැතිමතුන් ඕන තරම් කතරගම දෙවියන්තුන් පින්දාහ කරන කැමති මිනිස්සු තමයි මෙහාට එන්නේ. මේ මෙතුමා ඉස්සෙල්ලාම අපිට අපි කපු මහත්තුරුන්ගෙන් ජීවත් වෙලත් නැහැ, නිලමෙගෙන් ජීවත් වෙලත් නැහැ, පන්සල් වලින් ජීවත් වෙලත් නැහැ. නමුත් මේ දේවාලේ මේ પરම්පරා ඓතිහාසික රැකගෙන ආපු පිරිසක් තමයි කපුවෝ. ඒ කපු මහත්තුරුන්ටත් නිින්දා අපහාස කරලා මාධ්‍ය හරහා ඒ දේවල් කරනකොට වදින්න එන මිනිස්සුන්ට කතරගම එපා වෙන තත්ත්වයකට එතන මානසික තත්ත්වෙ ගොඩ නැගුවා. ඊට පස්සේ මිනිස්සු කතරගම තියෙන භක්තිය අඩු වුණාට පස්සේ කතරගමට කවුද එන්නේ? බස්නායක නිලමෙතුමා නිලමෙකම් කරන්න ඕන දේවාලේ තිබිලා. අද අපේ සුළු පිරිසක් ගිහිල්ලා අපේ ගමේ සිරිතක් තියෙන මොනව හරි ලාභ ප්‍රයෝජනක් තිබුණොත් ඒ මිනිස්සු ගිහිල්ලා කොහෙන් හරි එන කාගේ පස්සේ හිට ගන්නවා. අපිට මම මේ කිසිම බය නැතුව බස්නායක නිලමෙතුමාගේ මාධ්‍ය ඇවිල්ලා ති අපි එකටවත් බයක් නැහැ. අපිට උඹලගේ කඩත් එපා. ගමේ සම්පත් කොල්ල ගන්න දෙන්නේ නැහැ. එකටවත් ඕන හැටියට. පුළුවන් නම් නැකද ගනි අපි රැකිනේ ඕන එකෙක් වෙතු කතා කරන්නේ. වේගයක් ඇතුව කතා කරන්නේ. මේ අහිංසක අර අත දරු වරන් ඇවිල්ලා ඉන්න අම්මලා මල් විකුණන අම්මලා ඔක්කොම මෙලෙව පූජා භූමියේ ගිහිල්ලා තියෙන බලතල ඔක්කොම පාවිච්චි කරලා අහිංසක මිනිස්සු ගෙවල්වල පොඩි අවුට් කිරි පැකට් එක ගන්න බැරුව ඉන්නවා. අපි පුද්ගලිකව ඇවිදලා අපේ හිතවත් උත් එක කියලා මේ ළඟදී අපි වැසිකිලි වගේ උත් හදන්න කටයුතු කරා. ඒ ඔක්කොම කරන්නේ මනුස්සකමද? දේශපාලනය කරනවත් අපිට ගමක් තියෙනවද? දේශපාලන හැම පක්ෂකෙම මෙතන මිනිස්සු ඇවිල්ලා ඉන්නේ ගමට ආදරය කරන මිනිස්සු. මුන් ගමට ආදරය කරන එක හතර පහ දෙනෙක් බස්නාගෙන ඉන්න පිටිපස්ස ඉඳගෙන උඹලා කඩ ගන්න ලේස්තුනෝ තින් මරාගෙන මැරෙන්න හරි බහිනෝ පාකට. ඇත්තටම ගම්වාසීන් විදියට අපි ලැජ්ජවිය යුතුයි එවැනි අවස්ථාවල් වලට ඉඩ දෙන අයට. කතරගම ඇසල උත්සව දාසවල මේ මේ ස්ථානයේ බස් පාක් නැතකල් බස් නවත්තන ඊට මදි නිසා මම පාරවල් ලයිනෙත් බස් නතර කරනවා. එවැනි ඊට ප්‍රමාණයක් විශාල වශයෙන් අවශ්‍යතාවයක් වෙලා තියෙද්දි විශේෂයෙන්ම මේව සංවර්ධනයේ විය යුතු අවධියක මේව කුඩා විය යුතු නැහැ. ගමේ තියෙන හදවත වගේ ලස්සනම ගැන මෙතන නිදහසේ. මෙතනට එන දෙස් විදෙස් ලක්ෂ සංඛ්‍යාවක් ජනතාවක් කතරගමට දිනපතා එනවා. ඒ එද්දි මේව කඩඉදි කරන්නේ. ඇත්තටම මේව වෙන්සලි දීවීම අවශ්‍යතාවයක් නැහැ. අද වෙද්දි නාගරික සංවර්ධන අධිකාරියේ ඉතිගල්ල දින වෙළඳ සංකීර්ණ වල මැස්සෝ වහවා තියෙන්නේ. ඒ ව්‍යාපාර කවදාක්වත් මේ නගර දින සියලුම කඩ ඇරපු එක දවසක්වත් නැහැ. මම වෙළඳ සංගමේ සමාජික විදිහට මම ව්‍යාපාරිකයෙක් විදිහට මම දකිනවා අපි දැඩි කම්පණයකින් ව්‍යාපාරිකයෙක් විදිහට බියගුලෙන් ජීවත් වෙන්නේ හේතුව මිනිස්සුන්ගේ ව්‍යාපාර කඩාගෙන වැටිලා ව්‍යාපාර වසා දාලා අයිනටලා ඉන්න අතර තවත් ව්‍යාපාර ඉදි කරන්න යනවා. මේ ගමට වන්දනා බෙදමුතුන් දිනකට 10000ක් වගේ ප්‍රමාණයක් එන්නේ. ඉදහස් සුරාදර 15000ක් වගේ ප්‍රමාණයක් එන්නේ ගණනය කරලා බැලුවම මේ එන ටිකට මේ තියෙන ව්‍යාපාර වැඩි. අද සියලු දෙනාම දන්නවා. එහෙම වකවානුවක නිලමෙතුමා හෝ හතරගමේ ඉන්න අනිත් මේවට උදව් කරන සියලු දෙනා දැනගන්න ඕන. අන්නේ ව්‍යාපාර වල ව්‍යාපාර කටයුතු කරන්න අවස්ථාව උදා දෙනවා මිසක් තවත් මේවයි ව්‍යාපාර ඉදි කළා මේ නගරය කඩපිලක් බවට පත් කරන්නේ නැතුව මේක සංවර්ධනය වෙන වැඩපිළිවෙලක් කරන්නේ. අන්න ඒ වගේ අපි ව්‍යාපාරික විදිහට මේකේ කඩා වැටීම ගරා වැටීම දකිනවා. මේ ගම විනාශ කරන අභිමුඛයෙන්ම ඒගොල්ලෝ ඒ මාධ්‍යවේදීන් දිග අරගෙන යනවා. හැමදාම බැලුවොත් සමාජ මාධ්‍ය දාලවල එතුමාගේ මේ වියන් හැංගිලා කරන ව්‍යාපාරය හොඳයි කියලා ප්‍රචාරය කරනවා. මං කියන්නේ ඒවා ගමේ ඉන්න පුරවැසියෙ විදිහට ගමේ ඉන්න අපි ගමට ආදරය කරන අපි ඒවා අයින් වෙන්න ඕනේ. අයින් වෙලා මේ කරන සැබෑ ව්‍යාපාරය හැම මිනිස්සුරෙන් දකින්න සලස්සන ඕන. අපි ආසයි අපේ ගම දියුණු වෙනවට, අපි ආසයි අපේ ගම ලස්සන වෙනවට අපි ඒ කැමැත්තෙන් තමයි ඒ අපිට බලාගෙන ඉන්න බැරිම දෙන තමයි අපි අද මෙතනට එකතු වෙලා ඉන්නේ. මේ කරන සාධාරණ ව්‍යාපාර වෙන්නේ අපගේ බියල් සංගම් වල මේ ඉදිරියට සියලු දෙනාත් එක්ක කතා කරලා මීට වැඩි ප්‍රබල ආකාරයකින් උදව් උපකාර කරන්න සැදී පැහැදී ඉන්නවා කියන කියමින් මම කතා අඳින්න අවසන් කරනවා. අපිට නිදහස් කරා කියන
සුභාරංචිය ලැබෙන තෙක් අපි අඛණ්ඩව අපේ බස් ටික නතර කරනවා, ධාවනය යොදවන්නේ නැහැ. ඔබතුමා ප්‍රකාශය කරන්නේ කවුරු හැටියටද? මම ඒ ප්‍රකාශ කරන්නේ කතරගම ඌව පනත්වන අධිකාරිය, කතරගම බස් නියෝජකවල ස්ථාන භාර නිලධාරී හැටියට තමයි ප්‍රකාශ කරන්නේ. එතකොට CTP බස් අත සම්බන්ධයෙන් ප්‍රකාශයක් තියෙනවද? මේ බස් නැවතුම්බලා පෞද්ගලික කෙනෙක්ට අපි දැඩි සීලෝ දුනා. ඒක තමයි ඉතලා අපි මේ සීලෝ දරාම එකතු කරගෙන මේ අවස්ථාව කරගත්තේ. දැනට මේ සම්බන්ධව කතරගම ඩිපෝව ඊට පස්සේ ශ්‍රී ලංකා ගමනාවරණේ නාගහැන්තර ප්‍රධාන කාර්යාලය, ඒකම ගාල්ල ප්‍රධාන කාර්යාලය, කලම ඩිපෝ කල්පනාකාරතුමා ඇතුළු ප්‍රධාන කර්මලාකාරතුමා, ප්‍රාදේශික කර්මලාකාරතුමා දැනටේ රැස්වීමේ නිලපුතුමත් එක්ක දැනට රැස්වීමේ ඉන්නවා. ඒ රැස්වීමේ ගන්න තීරු දෙන මොනවද? මේ බස් ස්ටෑන්ඩ් එක අපිට නිදහස් කරලා දෙනවද? මේ නිසා නිදහස් කරලා දෙනකන් මේ දෙන උත්තරේ බලාගෙන අපි ඉන්නවා. මේ කවුරුත් යන්නේ බස් ස්ථානයේ නවත්වලා තියෙන මේ මොහොතේ.